ඉදල් එන්ටර්ටේන්මට ඉදිරිපත් කරන නොවම්බර් හවිනි අඟහරුවාදා සවස හයට බීසන් සෙන්ටහිදී පවත්වන රජීව් ඇන් ලුලු ලයිව් ඉන් කොන්සට් වැඩසටාන පිළිබඳව අපට විස්තරයක් කිරීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා එම ආයතනයේ අධ්‍යක්ෂක අමිල ආරච්චි සහ වැඩසටහන් අධ්‍යක්ෂක සචිත දිල්ෂාන්. අයබෝන්. අයබෝන්. ඉතින් මේ අමිල අපිට ඉස්සලම කියන්න ඇයි ඔබ අදහස් කරේ මේ රජීව් ඇන් ලුලු ලයිව් ඉන් කොන්සට් වගේ සංගීත සන්ධ්‍යාවක් ඉදිරිපත් කිරීමට? ඇත්තරම අපි රජීව් තම මුලින්ම තෝරගත්තේ හේතුවත් තමයි රජීව් කියන්නේ ඇත්තරම මේ ලාංකීය සංගීතයට මේ නිහඬ සේවයක් කර පුද්ගලයෙක්. ගොඩක් කතා බහ වෙන්නෙත් නැහැ. ඒත් එක්කම ඔහුටම ආවිනිකු හඬ පරාසයක් සහ හඬක් හිමි පුද්ගලයෙක්. ඒත් එක්කම කියන්න කැමති මේ අවුරුදු 7කින් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් නැහැ කොන්සර්ට් එකකටවත් නැත්නම් කිසිම ප්‍රසංගයකට. තව දෙයක් කියන්න ඕන මොකද එයා 2015 වර්ෂයේ රවුන්ඩ් ද වර්ල්ඩ් ටුවර් කියලා කරා. මොකද එතනත් එයාට ඕස්ට්‍රේලියාව මග හැරුණා. ඉතින් අපි හිතුණා ඉතින් මේ හැමදේම එකතු කරලා රජීව මෙතනට ගෙන්නන්න තම සුසුම් පුද්ගලයා කියලා. හොඳයි සතිත අපිට කියන්නේ දැන් මේ ලුලු කියන ගායන ශිල්පින ගැන අපි වැඩිය දන්නේ නැහැ. ඉතින් කවුද මේ ලුලු කියන ගායන ශිල්පිනිය? ඔව් ඇත්තටම මේ ලුලු කියන ගායන ශිල්පිනිය දැන් නොදැනගන්න හේතුව මෙල්බන් ජනතාව නම් මං හිතන්නේ මීට කලින් ඕස්ට්‍රේලියාවට යා සින්දු කියන්න ඇවිල්ලා නැහැ. නමුත් ලංකාවේදී ලංකාවේ අවුරුදු 18ක් වගේ ඉතා කුඩා යවුන් අවධියකදී සංගීතයට එකතු වෙලා ලංකාවේ ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියක් එක්ක එකතු වෙලා ගායනය කරලා සෝ අවුරුදු ගණනාවක එක්ස්පීරියන්ස් එක තමයි ලුලු කියන ගායිකාව හැදින්නේ. එතකොට අපිට ළඟකදීම තියෙන්නේ ලුලු කියන්නේ මේ කලින් ජිප්සිස්ලත් එක්ක එකට සින්දු කියපු ගායිකාව. නමුත් දැන් රජීව්ලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි තීරණය කරා ලුලු කියන ගායිකාව ඕස්ට්‍රේලියාවට පළවෙනි වතාවට ගේන්න. හොඳයි අමිල දැන් ඔබලා අදහස් කරනව නේද සංගීත ප්‍රසංග දෙකක් පවත්වන්න. ඒකේ පළවෙනි සංගීත ප්‍රසංගය ගැන අපිට විස්තර කරන්න. හරි පළවෙනි ප්‍රසංගය ඇත්තරම ලයිව් ඉන් කොන්සර්ට් එකක විදිහට තමයි යන්නේ. ඒක ඇත්තරම අපි ටාගට් කරන්නේ අපි හිතන් ඉන්නේ 70-80 දශකයේ තිබුණු ඒ ආකාරයටම මිනිස්සු يعني අපේ ප්‍රේක්ෂකයෝ කැමති දේම ඒ විදිහම ලබා දෙන්න. يعني අපි වේදිකාව පවා අපි සකසන බලාපොරොත්තු වෙන්නේ 70 දශකයේ විදිහට. ඒ වේදිකාව සැකසීමේදී අපිට දායක වෙනවා මනාපාලපුරුද්දකදී සරත් බණ්ඩාර. ඊට පස්සේ ශබ්ද පරිපාලනයෙන් දායක වෙනවා අපි හැමෝම දන්න ඉන්ද්‍රජිත් මිරිහාන. ඊට පස්සේ විදුලි ආලෝකකරණයෙන් දායක වෙනවා සුපින් බණ්ඩාර. ඉතින් ඒත් එක්කම කියන්න මෙතන රජීව් ඇන් ලුලු විතරක් නෙමෙයි එන්නේ රජීව් වෙන්නයාගේ සම්පූර්ණ සංගීත කණ්ඩායම. ඒ කියන්නේ රජීව් වෙන්ද ක්ලයන් කට්ටියම එක්ක. ඉතින් යාලා ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා කොන්සර්ට් එකේ. හොඳයි එහෙනම් සතිත අපිට කියන්නේ දෙවනි ප්‍රසංගය ඔබලා කොයි විදිහටද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම දෙවනි ප්‍රසංගය අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි මෑතකදී රජීව් වතින්ම ලියවිච්ච සංගීතවත් අලුත් සින්දුවක් ගොඩක් ජනප්‍රිය වෙච්ච සින්දුවක් තේමා කරගෙන තමයි මේ කොන්සර්ට් එක ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සින්දුව තමයි සරම. ඉතින් මේකට අපි ප්‍රසංගයට නම් කළ තින්නත් අපි සරම කියලා. ඒ වගේම තව දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ නැ හැමෝම අපි රසිකයෝ එදාට සරමක් ඇඳන් එන්න. ඒක තමයි අපි ඩ්‍රෙස් කෝඩ් එකේදී එදා නම් කරන්නේ. නමුත් මේක අනිවාර්ය නැහැ. කැමති නම් ඇඳන් එන්න පුළුවන්. අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේක එකතු වෙන්න කියලා. එතකොට මේක යන්නේ ඩිනර් ඩාන්ස් එකක් විතරක් නෙමෙයි සිංගල් ඕන ඩිනර් ඩාන්ස් කියලා. ඒ කියන්නේ එන කට්ටියට පුළුවන් රජීව් ලුලු එක්ක සින්දු කියන්න නටන්න එකතුලා හැම දිනෙම විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අපිත් එක්ක ඇඹුලි එකතු වෙලා ඉන්නවා එදා දිනේ රාත්‍රියට අපේ ඉන හැමෝටම රසවත් ආහාර වේලක් ලබා දෙන්න. ඉතින් ඒ විදිහට අපි වෙනස් විදිහකට මේක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සත්‍යද එනම් අපිට නවතරක් මතක් කරන්න මේ සංගීත ප්‍රසංග දෙක පවත්වන දිනය ස්ථානය පිළිබඳ විස්තරයක්. ඔව් අපි පළවෙනි ප්‍රසංගයේ මම කිව්වා වගේ රජීව් ඇන් ලුලු ලයිව් ඉන් කොන්සර්ට් බැක් බයි ද රජීව් ඇන් ද ක්ලයන්ට්. සෝ ඒක අපි පවත්වන්න ඉන්නේ මෙල්බන් කප් ඩේ එක දවසේ නිවාඩු දවසක් මේක. නොවැම්බර් 6 වෙනිදා බීසන් සෙන්ටර් එකේ හවස 6 ඉඳන් අපි පටන් ගන්නවා මේ ප්‍රසංගය. එතකොට අපිට හැමෝටම විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් අපි මේකෙදි ඔයාලට මේක ප්‍රසංගයේ අත්දැකීමක් කරන්න අපිත් එක්ක එදාට එකතු වෙනවා TR Dance Troupe එක. ඊට අමතරව ප්‍රවාහ කියන නර්තන කණ්ඩායම. ඉතින් මං
මංහිතර මේක ලොකු වෙනසක් වෙයි කියලා අපි ගොඩක් දේවල් එදාට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම දෙවනි ප්‍රසංගයේ නොවැම්බර් 10 වෙනිදා සෙනසුරාදා දවසේ අපි හවස 7 ඉඳන් ඩැන්නුම් මෙන්සිස් හෝල් එකේ පවත්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. එහෙනම් මේ මං හිතන්නේ අමිල ඔබට අපේ රසිකයන්ට යම් කිසි පණිවිඩයක් දීමට ඇති මේක ඔබට අවස්ථාව. ඔව්. ඒත් එක්ක මම කියන්න ඕන මේ ටිකට්ස් මිලදී ගන්න එක පිළිබඳව අපිට උනත් කතා කරන්න පුළුවන් ලා ටිකට්ස් ගන්න මම නම් වශයෙන් කියන්නම් ජන 04.99181.333 අමිල 04.30.718.187 ඒත් එක්ක මාලට ගන්න පුළුවන් ඔන්ලයින් ටිකට්ස් ඔස් නිවුස් ලංකා වෙබ් අඩවි හරහා. තව දෙයක් මට කියන්න තියෙනවා අපි මේ මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ අනුග්‍රාහක භවතුන්ට. මොකද එයාලට ස්තුතිවන්ත වෙන්න අපි මේ ප්‍රසංග කිරීමට උදව් කිරීම සම්බන්ධයෙන්. ඒත් එක්කම නන්නාරෙන් සහාය දක්වපු සහාය ඉදිරියට සහාය දක්වන්න හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම හැමෝටම මම කියන්න කැමති එන්න අපිත් එක්ක ඇවිල්ලා විනෝද වෙන්න අලුත් අත්දැකීමක් විඳ ගන්න කියලා. මම කියන්නේ මේක අපේ මෙල්බර්න් රසිකයන්ට අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රජීව් සමග මේ ලුලු කියන ගායිකාව මම කියන්නේ ඇගේ පළවෙනි ඔස්ට්‍රේලියානු ප්‍රසංගය. ඉතින් මං හිතන්නේ මේක සාර්ථක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ මෙදිරිට පැමිණලා මේ සංගීත ප්‍රසංගය ගැන විස්තර කිරීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.